ගරු රවි කරුණායක මහතා කතානායකතුමනි දොළොස් ශ්‍රේණියේ කාර්යාන්තමෙතුමගේ ගරු කතානායකතුමනි උත්තරේ එක ශක්්‍යතා පාරිසරික බලපෑම හා පුරාවිද්‍යා බලපෑම අධ්‍යයන වාර්තා සකස් කර ඇති අතර අවශ්‍ය අමතර ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු අවසන් කර ඇත දෙක ඇමරිකානු හා යුරෝපීය තාක්ෂණය තුන මෙතෙක් තෝරාගෙන නැත හතර මේ විශාල ආයෝජනයක් කළ යුතු උසස් තාක්ෂණයක් ඉදිරි ව්‍යාපෘතියකි එබැවින් සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා මේ වෙනුවෙන් ඉදිරිපත් වූ ව්‍යාපෘති යෝජනා සෝරම් ව්‍යාපෘති කමිටුව මගින් අධ්‍යයනය කරගෙන යනු ලැබේ ආ එක එවකට ඉරාන් රජයෙන් ආධාර මුදල් ලබා දීමට පොරොන්දුවත් මුළු වියදමින් 130ක ආයෝජනයක් ශ්‍රී ලංකා රජයේ දැරිය යුතුව තිබුණා එබඳු විශාල මුදලක් ආයෝජනය කිරීමේ හැකියාවක් එම කාල සීමාවෙදී ශ්‍රී ලංකා රජය සතු නොවීය එබැවින් පසු කලක ඉරානයේද පැනවු සම්බාධක නිසා ඉදිරියට කරගෙන යාමේ හැකියාවක් නොවිය. දෙක අවුරුදු 10යි ඈ පැනනො නැගි. දැන් කිටියෙන් ඉක්මන. ඔව් යම් කතා කරත්. ඒ සම්බන්ධයෙන් දැන් අවුරුදු 18ක් විතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව පරිශීලලා තියෙනවා. මේ ප්‍රශ්නේ දැන් මෙහි බොරතල් ගෙනල්ලා මේක පිළිපාවුදු තුලින් ප්‍රශ්නයක් හැටියට අහන්න මේ කාලය දැන් නිෂ්පාදනය කළා තෙල් විකිණීම දැන් 133ක විතර අඩු වෙලා තියෙනවා. ඔබතුමා මේක නිවැරදි කරන්නේ කොහොමද? ඒ සඳහා අපි අවශ්‍ය සියලුම ක්‍රමවේදයන් සොයාගෙන කටයුතු කරගෙන යනවා. ඒකයි මම කිව්වේ දැන් අපි අපිට ලැබිලා තියෙන යෝජනා සියල්ලම දැන් සෝරම් කමිටුව ඒකේ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙක් සොයා බලාගෙන යනවා. අපේ බලාපොරොත්තුවත් ඉතාම ඉක්මනින් මේක පටන් ගන්න කරුවා. මේ තෙල් මෙවැනි අවස්ථාවක් ඇති කරගෙන තෙල් අද රුපියල් 169ට විකුණනකොට මේක රුපියල් 95කට විකුණන්න පුළුවන් හැකියාව ඔබතුමාගේ අමාත්‍යාංශ රජයට තියෙනවා. ඒ ඕන එකක් කිව්ව නිසා ඇයි අනේව ආණ්ඩුව රුපියල් 95 තෙල් විකුණන්න පුළුවන් අවස්ථාවේදී ඇයි විකුණන්නේ නැත්තේ? තෙල් ගේන තැන අපි දන්නේ නැහැ ගන්නට. ඒ නිසා එතුමා ඒ තොරතුරු ඉදිරිපත් කෙරුවොත් 95ට ගන්න පුළුවන් තැනක් අපි ගන්නවා. ග්‍රාමීෂෝති මේ ප්‍රශ්න අංක 13 ගරු අනුරදිසනායක මහතා කණිත් තෙල් කර්මාන්ත අමාත්‍යාංශ ඇසීමට මම අහන ගරු කතානායක. කණිත් තෙල් කර්මාන්ත අමාත්‍යතුමා මම උත්තර දෙන්න සූදානම්. එක ගරු කතානායකතුමනි ඔව්. දෙක ඔව්. තුන RPN දිසානායක මහතා දෙක KWS කීර්තිරත්න මහතා තුන NGA හර්ෂ විජේරත්න මහතා හතර අසන්ත සුමනරත්න මහතා පහ KMS ප්‍රනාන්දු මහතා හය GDCT කන්නංගර මහතා හත PRM තිලකරත්න මහතා අට RSA ගුණරත්න මහතා නවය DM NA දිසානායක මහතා දහය ශිරාන් ජී ඩයස් මහතා එකොළහ HM කුලතුංග මහතා 12 WS සිල්වා මහතා 13 රමුක්වැල්ල මහතා 4 1961 අංක 28 දරන ලංකා කයින්තෙල් සංස්ථා පනතානුව එම සංස්ථාවේ ප්‍රධාන විධායක තනතුරක් නොමැති බැවින් එම තනතුරට බඳවා ගැනීමේ ඉදිරි කටයුතු කරගෙන යාමට නොහැකි වේ. ඒ අනුව එම පනතානුව අධ්‍යක්ෂක මණ්ඩල සමාජික කළමනාකාර අධ්‍යක්ෂක වශයෙන් පත් කළ හැකි බැවින් ඒ අනුව පසුව කටයුතු කරන ලදී. ආ 1 LES සිල්වා මහතා දෙක ඔහුගේ සුසුකා වාණිජවේදී විශේෂ දෙවන පන්ති ඉහළ පෙළ සාමාර්ථය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ අධිසමාජිකත්වය සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධිසමාජිකත්වය සහතිකලත් තෘතීය කළමනාකාරීත්ව ආයතනයේ අධිසමාජිකත්වය මීට අමතරව පශ්චාත් උපාධි ඩිප්ලෝමා හා වෙනත් සුසුකම් ගණනාවක් පවතී 3/2012 ජූනි මාස පළවෙනිදා සිට 4 රුපියල් 5 ලක්ෂ 20000යි. ඈ පැනනු නැගි.